ඔයාගේ ජීවිතේ එක වචන පෙළියක් හින්දා සම්පූර්ණයෙන්ම වෙනස් වුණාද? උඩු කාරව ගැන කිව්වයි කියලා තමයි මාව අතලට දාන්නේ. මිනිසුන් තම සිතුවිලි, හැඟීම්, අදහස්, තොරතුරු මේ හැම දෙයක්ම සංනිවේදනය කරන මූලික මාධ්‍ය තමයි වචනය. සුදී දීපක් ෆෝන් එක ළමයකට. සාමාන්‍ය මිනිස් මොලේ වම් පැත්තේ තමයි වචන සහ අකුරු හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්නා වචනවල අර්ථයන් සන්දර්භයට ගැළපෙන ආකාරයට දෘශ්‍ය ආකෘති අපේ මොළයේ විසින් නිර්මාණය කරගන්නවා. බලන්නකො ඔයාලගේ ගෙදර රූපවාහිනියේ වෙළඳ දැන්වීම් වල ඔයාලගේ අවධානය තියාගන්න කොච්චර වචන පාවිච්චි කරනවද කියලා. AGB නැතුව කැමපා. අයින් වෙන්න. අම්මායාගේ ප්‍රථම ආධාර. ෆෑන් තමයි. මිනිසුන්ගේ විශ්වාසයන්, මතයන්, ක්‍රියාවන් හේතු ගැන්වීමට සහ ඒවාට බලපෑම් කිරීමට වචන වලට බලය තියෙනවා. You have to let me talk at some point. No, I am not allowed to talk. Hey, Ranil Wickremasinghe කියන ප*ට කියන්නේ. මේ කවුරු ආවත් මල්ලි කොරුණන් අල්ලන්නේ නැහැ. ඉතිහාසයේ පුරාවට මේ සමාජය, මේ දේශපාලනය වෙනස් කරන්න වචන උදව් වුණා. අපිට විශාල සද්දයක් ඇහුණා. අදින් පස්සේ එක මරක් කළේ කරි. මහතිර මොහමඩු ඉලීකුවන්ගේ දෙකම එකට එකතුනම වචන වලට පුළුවන් මිනිස්සුන්ව සවි බල ගන්නවන්න ආත්ම විශ්වාසය වැඩි කරන්න. පුතේ ඔබේ ටාගට් එක අද දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක නෙමෙයි නම් ආගමික සම්ප්‍රදායන් වල වචන කියන්නේ හරිම පාරිශුද්ධ දෙයක්. When you meet Christ, Christ will be the example. යාඥාවන්, ආයාචනයන්, ආශිර්වාද, ශාප, භාවනාව, මන්ත්‍ර, පූජනීය ග්‍රන්ථ මේ හැම එකක්ම පවතින්නේ වචනමත්. මිනිස්සුන්ට කතා කිරීමේ අයිතිය පවා නැති වෙන්න පුළුවන් මේ වචනේ බලය නිසා. ටෙරරිසම් ඇක්ට් එක තුල කතා කරත් හිරේ. අද තියෙනවා සමාජ මාධ්‍ය. කාටවත් පාලනය යන්නේ. කතිකාවත් වාචනේ නිදාස නීති දර පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මට අහන්න තියෙන වාගේ ප්‍රශ්නයක්. ඔයත් වචන පාවිච්චි කරන්න හිතලා බලලා නේද?